के विविध सिद्धुइन तेनो समहार सिद्धुइन अतीते एक दावसक सिद्धुनो निकम निकांग सिद्धुइन मक विधेहट अभी टे अमतक कल्ला दायना पुरवा समहार आहाऊ सिद्धुइन दिशा वासर गलना आवाग की हिलत ये सिद्धुइन पीने बंदव याली याली माता के आवधि करमें ये पीने बंद साक्षात क्रीम वर्तमाने दी सिद्धु कलोत ये अनागते यम दावसक अनागत परंपरा विनुइन अनागते दी अभी टे ऐतिबी है कि बहु प्रश्न गैटलु वर्ड है पीने तुरक पावट पाते हो माता का दे कुछ काले पासल ने आवधि ये दी उपात मामा अभी हेमो में बहु में आदरे कियो बो विदुसारे द्यासंग्राम विदुसारे तुले अभी टे अमतक नवे ने नमक थमाई अनुरसी पेरेरा के लगे ये तो मन निकम्म अनुरसी पेरेरा ने में ये तो मां राज्य की तारका विद्या संगमे तारका विद्या के जबरे एक बहुत ज्येष्ठ श्रेष्ठ अपे मुलु रटम गौरव करने गौरवाधरे ने पत्तुनु अनुरसी पेरेरा महात्म्य मेविलावे इन श्रीलंका नालिका बंद की ना आवश्यक बहुत विवाह के लिए पिलिगन ना ये सुहद बाब ये विधेयत में तीनों मंगेतन में रखने तारा का एक दर्दनु करना पड़ता ये आशीर्वाद इतने बिनो ऐसी ये 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 विधेयत प्रसन्न हो इन्द्रने ऐसा वैसे मंगेतना मंग मगर मां कुड़ा कारी जला मैं भी रखने तारा का वैसे प्रिय कर पुके ने इतनी मैं आसार तेक कटा मैं मागे काम देने के लिए वैरी पूरा मैं इतनी मंगेतन ये वै बलपे ये वै किरण है बलपाल वैन्य थी मंग ते होंदे मानसक लबा दूरने के लिए मंगेतन මම මීට අවුරුදු 10කට විතර පෙර තිස්ස ජයවර්ධන මහත්මයාගේ පොතක් කියවනවා විශේෂයෙන් මෙතුමා ලිව්වේ ජනභවය අත්දැකීම් මරණාසන්න අත්දැකීම් ඒ වගේම මේ අද්භූත පුද්ගලයන් මියගිය පුද්ගලයන් හදිසි අවස්ථාවල හමු වීම මේවා හුඟක් අය විශ්වාස කරන්නේ නැතු වෙන්න පුළුවන් නමුත් මේ පිළිබඳ විශාල විශ්වාසයක් තියෙන අය ඉන්න පුළුවන් ඔබ හොල්මන් වගේ දේවල් විශ්වාස කරනවා මම කියන්නේ අත්ත වශයෙන් මගේ එහෙම විශ්වාසයක් තිබ්බේ නැහැ නමුත් මට හිතා ගන්න බැරි සිද්ධියක් වුණා මම තිස්ස ජයවර්ධන මහත්මයා පොතක තිබුණා ඔව් ඉතින් ඒ මහත්මයා ඇවිල්ලා මෙහෙ මාවට මම ওই කතාව කිව්වාම එයා ඒක ලියාගෙන ගිහිල්ලා ඉතින් පොතකට ඇතුළත් කරලා තිබ්බා ඉතින් මම ඒ සිද්ධිය ඇවිල්ලා මම 1970 ගණන් වල ඉංගලන්තයට ගියා මේ තාරකා විද්‍යාව පිළිබඳ උසස් දැනුමක් ලබා ගන්න राजकीय तारका विद्या संगमे बंदी पुस्तकाले परिहरण मम गिया लंकावे විශේෂ මම මතක් කරන්න ඕනේ ආතති ක්ලාක් මැතිතුමා තමයි මට උදව් කළේ ඒ කාලේ මගේ හොඳ හිතවතෙක් මිත්‍රෙක් කියන ඕනෑම උදව්වක් කරනවා කියන ඕනෑම පොතක් මට දෙන්න මොකද එයාට තේරෙන්න මම මේ යාගේ පොත්පත් පරිවර්තන කිරීමෙන් මම ඒක සිංහල ජනතාව අතර ප්‍රචාරය කිරීමට මම මාන්තින විශ්තිය දන්නවා ආතති ක්ලාක් මාත්මේ ඉතින් එයා මට හැම උදව්වක්ම කළා ඒ කාලේ ඉතින් සිංහල අයගෙන් බලාපොරොත්තු වෙන්න බැරි සුවිශේෂ උදව් ලැබුණා ආතති ක්ලාක් මාත්මයා ඉතින් ඒක කියන්න ඕනේ ඉතින් ඉංගලන්තෙට ඒ කාලෙදි හම්බෙච්ච අද්භූත මිතුරාවුන මිතුරාල්ල හොවර් කියලා එක්කෙනෙක් ඉතින් එයාව අහම්බෙන් මට හම්බුනේ එයා මම පුස්තකාල පරිහරණය කරනකට මම හිතන්නේ මොකද තාරකා විද්‍යාව පිළිබඳ පොතක් මම කියෝ කියෝ ඉන්නකොට මගේ ළඟට ඇවිල්ලා සමා වෙන්න කියලා අහලා මගෙන් ඇහුව තොරතුරු වා ඉන්දියන් ජාතිකයෙක්ද කියලා මං කිව්වා නෑ මම ශ්‍රී ලාංකිකයෙක් කිව්වා කියලා ඉතින් එයා කිව්වා එයා බ්‍රිතාන් ජාතිකයෙක් මේ තමයි පදිංචි නමුත් මම ඉන්නේ මැදම ලන්ඩනේ නෙමෙයි ටිකක් ඈතින් තමයි මගේ පදිංචිය තියෙන්නේ කියලා ඉතින් කතාවට වැටලා ඉතින් බොහොම සුළු වෙලාවක් කතා කරලා දැනගන්න පස්සේ එයා ගිහිල්ලා එයාගේ අවශ්‍යතාවයන් ඉටු කරා කියන්නේ පොත් පරිහරණය කරන්න පටන් ගත්තා ඉතින් මමත් එතන බෑග් දෙකක් ගත කරලා ඉතින් ආවා ඊට ඊළඟ සතියන්තෙත් මට නිවාඩු ලැබෙන සතියන්තවල ඉතින් මේ සතියන්තේ මම ගියා එතනට මොකද මගේ විෂය සම්බන්ධ පොත්පත් එතන තියෙන්නේ අනිත් එක හරි ආසයි පරිණිම ලෝකේ පරිණිම මේ තාරකා විද්‍යා සංගමේ තමයි රාජකීය තාරකා විද්‍යා සංගමේ ඉතින් ඒකට ඒක ඒකේ ආරම්භක आरंभ कर आइज़ैक न्यूटन ला फ्लेमिंग वगैरह तो बड़ा विलियम हर्शल वगैरह तारका विद्याज्ञ
ගේ විස්තර ඒගොල්ලෝ පරිගණන කරන පොත්පත් එහෙම එතන තියෙනවා. ඉතින් මේ මම ලැබපු ලොකු වාසියක් ඇටියට මම සැලකුවේ. ඉතින් මට මම විනින් ගවන් ගියේ නැහැ වෙන දේවල් බලන්න ගියේ නැහැ. නිතරම වගේ මම ඔය තාරකා විද්‍යා සංගමයට ඇවිත් පුස්තකාලය පරිගණන කරන්න පටන් ගත්තා. ඉතින් දෙවෙනි සැරේදී දෙවෙනි සතියන්තයේදීත් මට මේ මගේ මේ හාවඩ් කියන මිත්‍රය හම්බුණා. හම්බුලිතින් කතා කළා. කතා කරාම වෙනසක් දෙනුන්නේ නැහැ මට. සාමාන්‍යයෙන් සුදු ජාතිකයෙක් වගේ තමයි, හොඳ මිත්‍රශීලී සුදු ජාතිකයෙක් වගේ තමයි මට දැනුනේ. ඉතින් අපේ මිත්‍රත්වය කෙවෙන් කෙවෙන් වැඩි වෙලා, ඉතින් එක සතියන්තයේදී එයා මාව ලන්ඩන් නගරේ පීටි සුවිශේෂ ස්ථාන, විශේෂම තාරකා විද්‍යා සම්බන්ධ ග්‍රිනිච් පර්යේෂණයටත් එක්ක ගියා. එක්ක ගිහිල්ලා පෙන්නුවා ග්‍රිනිච් මධ්‍යන රේඛාව පෙන්නුවා. ඉතින් එයායි මායි පින්තූරක් ගත්තා. ඔයගේ තැන් කීපයකට ගියා. ගිහිල්ලා ඊළඟ සතියේ එයාමට කිව්වා මගේ පුස්තකාලයක් තියෙනවා ගෙදර, යන් ඒක වාට පෙන්වන්න කියලා. මං කිව්වා ආ මං කැමති යන් කියලා. ඊළඟ සතියේ ආවා. ඉතින් ඒ කාලේ ජූනි මාසේ ටිකක් සීතලයි. ඉතින් මම ඉතින් අර සීතලට උරුද්දෙන ඇඳුමක් නැඳන් හිටියේ. එයාත් මගේ මිත්‍රයත් ආවලු ඒ වගේ ඇඳුමක් ඇඳලා හිටියේ. ඉතින් එයා මේ රාජ්‍ය තාරකා විද්‍යා සංගමයේ පුස්තකාලය තුළ එයා මට කිව්වේ අපි කාලා බීලා අපේ මේ දිවාහාරයත් අරගෙන අපි යන් කියලා. ඉතින් එහෙම කියලා ඉතින් පාට බැස්සා. ඉතින් යාට වාහනයක් නැහැ කිව්වා. අපි බස් එකේ යන් කියලා මේ ආවා ප්‍රධාන පාට. ආවා මේ පැත්තකින් තිබ්බ රෙස්ටුරන්ට් එක. ඉතින් එයා කිව්වා අර බඩගිනි නේද කියලා. මං කිව්වා ඔව් කියලා. එහෙනම් අපි දෙන්නම කමයි කිව්වා. හා කියලා එතනට ගිහිල්ලා එයා මට කිව්වා මට කන්න කියලා. මට කන්න කියලා. ඉතින් මං එයාටත් එක්ක ගන්න ගියාම එපා මට එපා මට බඩගින්නේ ඔයා කන්න කියලා. ඉතින් මට හරි කුතුහලයක්. මොකද දැන් එයාත් බඩගිනියි කිව්වා. ඒ ඉන්න ආවේ කන්න නැත්තම් ඉතින් පස්සේ කෙනකොට ටිකට් එහෙම ගත්තා. ඔව් ඒක ඉන්න කියන්නේ. ඉතින් ඉතින් කාව තාම ගියේ නැහැ. ඉතින් රෙස්ටුරන්ට් එකෙන් කාලා ඉතින් කොකා කෝලා ගත්ත කොහෙද ගත්තා. එයාගෙන් ඇහුවා පයි කිව්වා. ඊට පස්සේ එයා බස් ස්ටෑන්ඩ් එකට යන් කියලා ගියා. යන්න ගියා. ගිහිල්ලා ඉතින් ඔන්න බස් එක එක පළාත් වලට යන්නේව එනවා. ඒ මම හිතන්නේ ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් වලින්ද කොහෙද අපි බස් එක ගත්තේ. මේ ඉතින් නියම බස් එක ආවා. මම ගිහිල්ලා නැහැ ඒ බස් මේ එච්චර වෙන වෙනම වෙනින් වෙනින් මාර්ග වල යන බස් වල. ඉතින් එයා බස් එකට නැගලා එයා ඉස්සරලා ඉස්සරහට ගියා. මට කිව්වා බස් ටිකට් ගන්න කියලා. එයා ගත්තේ නැහැ. ඉතින් මම බැලුවා එයාට සීසන් එකක් තියෙනවද කියලා. ඉතින් මං එයා කිව්වේ විදිහටම එයා ආවල් තැනින් බහින්න කිව්වම කන්ඩක්ටර් මට දුන්න ටිකට් එක. මං ඉතින් අරගත්තා. දැදි මට හරි කතුවලයක් ආවා. මෙයා ඇයි ගත්තෙත් නැත්තේ මේ කෑම කෑවෙත් නැහැ මේ ගත්තෙත් නැත්තේ. ඉතින් ඔව් නමුත් අර ඒ කුතුහලයේ 125ක් වගේ ආවේ. නමුත් ඉතින් ගිහිල්ලා ඉතින් අපි විනාඩි 15ක් ඉස්සක් ගියාම ටිකක් ගම්බද නිකන් නගරයෙන් පිටත පාළු පැත්තක් වගේ මේ ආවා. මේ නිවාස වගේ තිබ්බයි බොහොම කිට්ටුවෙන් කිට්ටුවෙන් වගේ නෙමෙයි ටිකක් ඈතින් වගේ තිබ්බි. ඉතින් ඒ බස් නැවතුලින් බැස්සා. බැස්සාම මේ ඒ අවට ඉන්න බල්ල පුරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඉතින් මට මං හිතුවා මට වෙන්නේ නැති කියලා අඳුරන්නේ නැති කමට. ඉතින් කොහොම හරි ඉතින් ඒක එච්චර සැකයක් ඇති වුණා. ගිහිල්ලා ටිකක් ඇවිදගෙන ගියා. යාර මං හිතන්නේ ඒ කාලේ 25ක් කියලා යන්න ඇති. ගියාම වහල තිබ්බ ගේට්ටුව හම්බුණා. ඒකට ඉබ්බ දාලා ඉබ්බ බලනකොට මේ හොඳට මලකඩ කාපු ඉබ්බෙක් තිබ්බේ. ඉතින් මෙයා සාමාන්‍ය මලකඩ කන්නේ නැහනේ ගෙදරක. ඒක තමයි. ඉතින් ඒකත් මට කුතුහලයක්. මේ ගේට්ටුව එච්චර ඇල්ල වැහිලා තිබ්බේ නැහැ වගේ. නිතර පාවිච්චි කරන ගේට්ටුවක් නෙමෙයි ඒක. බැලු බැල්මට ඉතින් එයා ඒක ඇරලා ඊටකොට සද්දක් එක්ක ආව කරස් ගන්න. ඉතින් ඇල්ලගෙන ගියාම ඉතින් අවට මේ ගෙවල් වල බල්ලු පුරනවා හරි කලබලයකින්. මට ඒක වෙන්නේ තේරුන්නේ නැහැ. තරුණ කාලෙනේ කිවෝන දෙයකට ඔට්ටුයි ඒ කාලේ. ඉතින් ගියාම මේ යන්න යන් මල් වවලා තිබ්බා ඒ ඉඩමේ. නමුත් අර ඒවා මේ හරියට මේවා කළා නැහැ. ඒ මල් ඒ වත්ත නියම විදිහට මේන්ටේන් කළා නැහැ. පවත්වාගෙන යෑම කෙරලා නැහැ. සෑහෙන කාලෙක. ඒ කියන්නේ කවුරුත් නිකන් ජනවාස නොවුණු තැනක්. නොවුණු තැනක් වගේ නිකන් පාළු මේකක් වගේ මට තේරෙනවා නිකන් අමුතු පාළු ගතියක්. ගිහිල්ලා ඉතින් ඒ දොරත් එයා යතුරක් අරගෙන ඇරියාම කවාස් ගාලා තමයි ඇරුනේ. එතකොට
එක්කරි පුරුෂෙක්කරි ඉඳලා පැනලා ගියා වගේ තේරෙනා මට. මුතර ගියාම මට තේරෙන දෙයක් මේ මිනිස් වාසයකින් තොර තැනක් තමයි මෙතන කියලා. දැකුවෙත් නැද්ද මිත්‍රාගේ? අහන්න ඉතින් හිත දෙන්නේ නැහැ. දැන් ඕනේ දෙයක් තියෙනවා. චක්‍රිතයක් තියෙනවා ඇයි මේ කියලා මකුළු දැල් මේවා තියෙනවා ගෙදර මේ එච්චර පිසුදු නැහැ. ඔව්. නෑ බයක් නැහැ තරණ කාලේ බය නැහැ. ඒ බයක් එන්නේ නැහැ ඒ කාලේ කිසිම දෙයකට. ඉතින් ඕන දෙයකට ඔට්ටු වගේ ගියේ. හැබැයි මට කියලා තිබ්බා අපේ ඥාතික ළඟ මං හිටියේ කිසි කෙනෙක් අඳුරන්නේ නැති අයත් එක්ක ඒ ගමන් බිමන් යන්න එපා කියලා. ඒක මතක් වුණා. මතක් කර දැන් කරගන්න විදියක් නැහැ. ටෙලිෆෝනුත් නැහැනේ. ඇවිල්ලා ඉවරයිනේ. ඇවිල්ලා ඉවරයිනේ. දැන් ඉතින් පෙන්වුවාම ඉතින් ඔක්කොම අර ඒ බලු මුට්ටු උනා දූවිලි වලින් පෙරලා එහෙමෙන් ඉතින් ගිහිල්ලා කබඩ් එකක් පෙන්වුවා මට. වාක් පෙන්නලා කිව්වා කැමති පොතක් ගන්න කියලා. හොඳේ. ඉතින් පොත් පිළලා තිබ්බා. ඔක්කොම පරණ පොත්. අලුත් පොත් ඒක දකින්න තිබ්බේ නැහැ. ඊට පස්සේ බල්ල බල්ලා ඉතින් මම මේ පොත ගත්ත ඇස්සමයි. මේකයි තාපතකුයි. දැන්ත මගේ ළඟ තියෙන මේ ගිතරයි. ඉතින් ගත්තාම එයා අසනුත් කළා දුන්නා මට. ආවත් කියලා. My good friend අනුර. කියලා මේක දුන්නා මේකයි පොත් දෙකක් දුන්නා. ඉතින් මට ඉතින් දැන් බයක් හිතෙනවා මේක පරිපාලුයි. කුස්සියෙන් බැලුවාමත් නිකන් එච්චර මේ ගන්න මේ අවට බල්ල තාමත් බුරනවා. ඒකත් දැන් ඉතින් මට දැන් කුතුහලයක් එනවා මේ ඇයි මේ මේක හන්ද මම හිතන්නේ හතරට විතර වගේ ඇති. නමුත් හතර වේගෙන එනකොට ඉතින් මේ වගේ අපේ වැහි අඳුර තියෙන කාලයක වගේ තමයි. ඒත් ඉතින් අර සීතල ගතියයි ඔව් ගතියක් තියෙනවා. දැන් ඉතින් හිතට පොඩ්ඩකුත් ගැස් මේකක් ගැස් මේනවා සැකයක් මේ මේ පාළු ගේකන්නේ මේ කොහොමද ඉන්නේ මේ මිනිස්සය විදියට කියලා මට ඉතින් හිතෙනවා. හිතෙන්න පටන් ගත්තා. දැන් ඉතින් මට කියනවා පළයන් පළයන් ඉක්මනට වෙදෙනින් කියලා මගේ හිත මට කියනවා. එතකොට මං කිව්වා අවදාය මට අවශ්‍ය යන්න දැන් ගෙදර ඒගොල්ල බලන් ඇති කියලා. එහෙනම් කියලා මාව එක්කන් ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ගිහලා එහෙනම් බස් එකේ ටිකට් එකක් අරන් යන්න කිව්වා. කියලා මං ලන්ඩන් ඇවිල්ලා අපේ ආයතන කිව්වාම ඔලුව අතගා ගත්තා. ඕ මෙහෙ තියෙන හොල්මන් කිව්වල් ඇයි ඔයක් තනියම ගියේ යන්න එපා. ඔයා මුන්ට මොන හරිනොත් අපි දන්නේ නැහනේ. එහෙම යන්න එපා කියන මට තරේ අවවාද කළා. මේ හොල්මන් කිව්වල් තියෙන හරියට කියලා. නෑනේ හොයුව ගිහිල්ලා අපි. හොයාගන්න දෙන්නුනේ එතන. මං දන්න විදිහෙන් ඒ මගේ ඥාති සහෝදරයත් එක්ක ආවා. තාරකා විද්‍යාව කියන්නේ අපි නොදන්න අපිට නොපෙනෙන අපි නොහිතන බොහෝ දේවල් මේ සක්වල තුල තියෙන කතා කරපු ආචාර්යවරේ රටම පිළිගත්ත බිඳු. දැන් මොකද හොල්මන් අවතාර ඔව් ඉතින් යා මට කිව්වේ මේ ලංකාවලත් තේනවා මාත් එක්ක මේ ඊට පස්සේ හම්බුනේම නේ ඒ දැක්ක දැක්කම ඊට පස්සේ මං ගියා කීපවස්තාවකම රාජකීය තාරකා විද්‍යා සංගමයේ පුස්තකාලයට එයාව හම්බුනේම නේ චිත්‍රයක් තියෙන මම පෙන්වන්න මේ තියෙන හොඳයි හරි පුදුමයි මේක මීට කලින් වාහිනී මාධ්‍යකට කියලා මේ පරිණත සැරේ මම ඉතින් ඔයාට කියන්නත් මොකද්ද වගේ ඉතින් මට ඉතින් මේකක් නේ තාමත් මම කුතුහලෙන් ඉන්නේ ඒ වගේ දෙයක්කට මුණ පාන වෙච්ච එක ගැන. ඉතින් මගේ හොඳ වෙලාවට මම බේරුණයි කියලා මම හිතන්නේ. තුමා කොච්චර දිනද? ඉහත් කිව්ව. ඒ මුත්තර පොඩ්ඩක් කතා කරමු. මගේ මුල්ම වැදෑල්ල විනෝදෙන් විද්‍යා දැනුම. ඒ කාලේ මම බිදු මින කියන පුවත්පතේ තමයි වැඩ කළේ. උපකත්වරේ කැටියට ඉති කත්වරයා එස්.එම්. බන්සීර මහත්මය එයා මගේ දක්ෂතාවය දැකලා මට ළමා පිටුවක් ඉස්සෙල්ලාම කරන් දුන්නා. බිදු මින ළමා පරපුර කියලා. ඊට පස්සේ තව පිටු මට මම හිතන්නේ මුල් පත්‍රයේම පත්‍රයෙන් හතරෙන් තුනක් විතර සමහර කාලවලට මම ලිව්වා තනියම. එච්චර ආසාවකින් ඒ වැඩේ කළේ. උනන්දු අන්තිමට ඒ මහත්මයාට මේ ශිෂ්‍යත්වය ලැබිලා ඉංග්‍රන්තෙට ගියලා ඒ කස්තු කෙනෙක් හොයාගෙන බැරිවෙලා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කළා මාව කස්තු කරන්න. මම නිකන් ලියන්න ගිය ෆ්‍රීලාන්ස් රයිටර් කෙනෙක් හැටියට අන්තිමට කස්තු හැටියට මම ටික කලක් වැඩ කළා. ඊට පස්සේ බිදු මින තමයි ලංකාවේ ප්‍රථම විද්‍යාපති. ඊට පස්සේ ඉතින් මට පොත් ගන්න ආසෙත් දුනා. ආසෙත්ලා ඉතින් විනෝදෙන් විද්‍යාව දැනුම කළා. ඒ අර විදුමින ළමා පරපුර වෙනුවෙන් ලියපු
පුංචි පුංචි පරීක්ෂණ අලලා තමයි මම මේ පොත ගලේ ඉතින් මට සහායක දුන්න හින්දා මගේ කක්සුතුමා ඉතින් එයාගේ නමත් දාලා අපි දෙන්නගේම නම් දාලා තමයි පොත ප්‍රසිද්ධ කළේ පළවෙනි පොත මට ඉතින් අත්දැකීමුත් අඩුනේ ඒ හින්දා ගලා ඊට පස්සේ දෙවෙනි පොත මම ලිව්ව හඳට යන හැටි කියලා ඉතින් ඒකට ආතුසිකලා මට ගොඩක් උදව් කළා අවශ්‍ය මේ ලිපි ලේඛන හොයලා දීලා හඳට යන විස්තර මොකද එයාත් එක්ක කෙලින් සම්බන්ධතාවයක් තිබ්බ නාසායතේ නාසායතේ විද්‍යාඥයෝ වෙනවා එයාගෙන් උපදෙස් ගන්න එක එක දේවල් පිළිබඳ ඉතින් මට විස්තර දීලා ඉතින් මම ඒ විස්තර සිංහලට පරිවර්තනය කරලා ලිව්ව හඳට යන ඇති කියලා ඒකෙදිත් අසසි ක්ලාක්ස අන්දසි පෙරලා කියලා තමයි ඒ පොත දැම්මේ මේ ලිව්වේ ලිව්වලා පාසලෙන දරුව අතර අතිශය ජනප්‍රිය වුණු පොතක් ඒ පොත ගහ මුද්‍රණය කරගන්න බැරි වුණා මම ඒ ලියපු මම ගිහින් දුන්න ප්‍රභාෂා මුද්‍රණාලයේ අධිපති සීදස් කුරුවත් මහත්මයාට එයා හන්දට යන ගමන විශ්වාස කළේම නැහැ පුතා මේක විශ්වාස කරනවද හන්දට යයි කියලා එහෙමනම් බුද්ධාගම බොරු නෑ කියලා මට කිව්වා මං කිව්වා නෑ දැන්ට කෙරීගෙන යන පරිශන අනුව කරන මේ අත්දැක බැලීම් අනුව අනිවාර්යයෙන්ම ඇමරිකන් අය යනවාමයි හඳට මේ ජූලි මාසයේදී 1969 කියලා. කියලා 6 මාසෙත් කීද්දි මං දුන්නේ හඳට යන හැටි කියලා. සම්පූර්ණ විස්තර යන. නමුත් අන්තිම මොහොතේකන් එයා පොත මුද්‍රණය කළේ නැහැ මට ආපහු පොත දුන්නා. එතකොට ඒක කාලේ මදි. ඊට පස්සේ හඳට ගිය එකම හඳට යනවත් එක්කම ඉතින් සෑහෙන විස්තර පුවත්පත් වලින් ගුවන් විදුලියෙන් අරෙහෙන් ලැබුණානේ. එතකොට ඇමරිකන් තානාපති කාර්යාලයත් එක්ක මම බොහොම කිට්ටුවෙන් හිටියේ. ඒගොල්ලොත් මට උදව් කළා. මම ලිව්වා ඉතින් හතර ගියා අපූර්ව ගමන කියලා. මම හිතන්නේ අපි කියවන්නේ මේ 80 ගණන් වල මේ පොත මේ සුවිශේෂී මතකයන් එක්ක ඔබතුමාට ලැබිච්ච විශේෂ ලිපියක් කියලා. ඔව්. ඒකත් මම හිතන්නේ හරිම සුවිශේෂයි මේ ලිපිය. මේ තමයි නිල්ලාම්සෝනුත් මට මගේ මුල්ම ඒ පොතේ පිටපත පිළිගන්නේ ඇමරිකානු තානාපතිවරයාට ඇන්ඩ්‍රූ කොලි කියන ඒ අවස්ථාවේදී මම ඇන්ඩ්‍රූ මේ තානාපතිතුමාට දුන්න පිටපත් තුනක් පුළුවන් නම් ලොකු උදව්වක් මට මේ අජිතාරසගාන ගාමීන් තුන්දෙනාටත් මේ පිටපත් ලැබීම සලස්වන්න කියලා එයා ඒක බොහොම කැමැත්තෙන් බාරගත්තා. ආ ඉතින්නේ තානාපති මාර්ගයෙන් තමයි නාසයකට ගියේ විසල් සම්බන්ධයෙන් විසල් ආරම්භයත් එක්කම අපේ අනුරසිරවර්ධන මහත්මයායි මුලම කัตතු අපේ අනුරසිරවර්ධන මහත්මයා ලංකාවේ ගුරුවරයෙක් ඒ වගේම පුවත්පත් කලාවේදී විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය කලාවට කරපු මෙහෙවර වෙනුවෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ හිට ශ්‍රී ලංකා නාලිකාවේ එතුමාගේ ජීවන කතාව පිළිබඳව කතා කරන්න එතුමා ඉතාම ගෞරවයෙන් ඉදිරිපත් කරන ඒ වගේම අපේ මාධ්‍ය ලෝකේ තවත් දැවැන්තයෙක් අශෝක ඩයස් මහත්මයා ඔව් යා සාහිත්‍ය වෙනුවෙන් ගොඩක් කළා ලිපි ලේඛන පොත්පත් කෙසේ වෙතත් ලිපි ලේඛන ලිව්වා සෑහෙන අධ්‍යාපන සම්බන්ධ මේ සියලු දේ කරන ගමන් අතපසු නොකර ගත්ත ඔබේ ආදරණීය කැදැල්ල ඔබේ බිරිඳ දරුවන් ගැන මගේ බිරිඳ නැතිලා වුණු 10ක් විතර නා 2010 ජනවාරි 15 ඉඳන් නැතුනේ මම හිතන්නේ කාටත් මතක ඇති 2015 තමයි මේ බලයාකාර සුබයක් ග්‍රහණයක් ආවේ ඊට ඉස්සර දවසේ තමයි එයා නැති වුණේ 2014 2010 ජනවාරි 14 වෙනිදා ඉතින් 2015ට මම පිට මේ වවුනියාවට යන්න ගියා ප්‍රධාන අමුත්‍යෙක් හැටියට ඒ වවුනියා මේ සේනාංකේ බාර් බ්‍රිගේඩිය මට ආර්ධනයක් කරලා තිබ්බ ඇවිල්ලා අපේ කට්ටියත් හමුදාවේ කට්ටියත් එක්ක ඒක බලන්න කියලා සූර්යග්‍රහණ නමුත් මට යන්න බැරි වුණා නමුත් මේ බිරිඳ නැති වෙනත් එක්ක බිරිඳගේ මේ ගේ ශාලේ දීපිටානේ මට මේ
සූර්ය ග්‍රහණය ගැන නරඹන්න නුහුරු ග්‍රහණය බලා ගන්න ලැබුණේ. ඒක ඉතින් මං හිතන්නේ ඒ වගේ ඒක සුවිශේෂ සිද්ධියක් මගේ ජීවිතය අමතක කරන සුරතල් බලමින් 100 කෙනෙක් විදිහට ඔහු සතුටින් ගත කරන්නේ අපේ රටේ ඉන්න මේ ඉර හඳ තාරකාවලට ආදරය කරන අපේ අනාගත පරම්පරාව ඔතුමා වගේම ඉදිරි දවසක ලෝකෙ තරණය කරන්නේ අයට අභ්‍යවකාශයේ තරණය කරන්න ඉන්න මේ දරුවන්ට ඔතුමා දෙන දින පරිදි මොකද ලංකාවේ තාරකා විද්‍යාඥයින් අතර ඉන්න ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨතම ප්‍රවීණතම පුද්ගලයා මේ තාරකා විද්‍යාව මම සොයස්සයෙන්ම ඉගෙන ගත්තා. මට ඇත්තටම ගුරුවරයෙක් නැහැ. මම ගුරුවරයෙක් නැති වුණාට පසුබට වුණේ නැහැ. මොකද මට මගේ හිතට කාවැදිච්ච දෙයක් තමයි මම පොඩි කාලේ 1957 සැප්තැම්බර් මාසේ අභ්‍යවකාශ ගත කළානේ ස්පුට්නික් 1. ඒකේ බීප් බීප් හඬ මම අහගෙන ඉඳලා ඒදාට ප්‍රොස්ටි වලට. බීප් බීප් කියන ඒ හඬ දැම්ම ප්‍රවෘත්ති වලට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඒක ඒ හඬ තාමත් මගේ හිතට ඒ කියන්නේ නිතර මතක් වෙනවා. නමුත් ඒ වස්තු තමයි මම මේ අභ්‍යවකාශ විද්‍යාව ගැන උනන්දු වුණේ. එතනින්ද ඊට ඉස්සෙල්ලා 1955 ජූනි 20 සිදුවන පූර්ණ සූර්යග්‍රහණයක් ලංකාවට මම හිතන්නේ වදකාසු දිහම මතකයි ලොකු ආන්දෝලනයක් ඇති කළා අපේ රටේ මොකද මිනිස්සු ප්‍රමාණය ඉක්මවල වදකා දිහිලා රෑවුණ දවසේ ඔව් මේ දවල් මහා දවල් දැන් ඉදී 9 කුද්ගාන්ට වගේ මට මතක ඒ දේ කාලේ තමයි සූර්යග්‍රහණ හොඳට ඉර පායලා තිබ්බ හිතා ගන්නත් බැරි විදිහට රාත්‍රියක් ඇති වෙලා රාත්‍රියක දියලා ආසේ තරුන් දෙල දෙන්නත් පටන් ගත්ත ඒ කාලේ අද වගේ නෙමෙයි ඉතින් අර වායු දූෂණය අඩුවෙන්නේ මහරෑ රාත්‍රී 12ට වගේ අහස පේන්න පටන් ගත්තා. ඒක අමතක කරන සිද්ධියක්. ඒකත් බලපෑවා. ඒ 1955 ජූනි 20. ඒකට කියන්නේ පූර්ණ සූර්යග්‍රහණය. පූර්ණ සූර්යග්‍රහණය. දැන් මේ තරම් විද්වතෙක් අනපු විද්‍යාලය බෙන්ද දජාසිරි ලක්දිව මන්දිර සිරියනි සුදිලේබෝ විද්‍යාලයේ නාලන්දා සුපසන් කොළඹ නාලන්ද විද්‍යාලයේ සුපසන් චරිතයක් ඔබ පූර්ණ කාලීනව නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය කරනකම්ම නාලන්දා මහාවිද්‍යාල තමයි ඔබේ මව්පියා පිළිබඳව පොඩ්ඩක් සිහිපත් කරමු මේ ගම්පලාත මගේ ඉතින් රාජගිරිය තමයි අපේ තාත්තගේ ගම අපේ අම්මා හොරණ අනුරවතට දෙතලේනාවේ ඔව් මට සහෝදරියක් සහෝදරයෙක් ඉන්නවා මම දෙවනියා අපේ මේ ඉන්ද්‍රාණී පෙරේරා බොහොම ජනප්‍රිය ගායන ශිල්පිනියගේ නමක් තියෙන්නේ ඔව් නුත් එතුමිය තමයි මම හිතන්නේ ඔබතුමාව මේ විදිහට මට සම්බන්ධ කරලා දුන්නා සතුටු වෙනවා එතුමියටත් ඉදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉන්ද්‍රාණී පෙරේරා ඔබේ වැඩිමහල් සහෝදරියට ඒකම ඉන්නවා දෙවනියා සුනිල් රංජීව පෙරේරා කියලා එයා ලංකා බැංකුවේ හිටපු කළමනාකරුවෙක් දැන් එයා ඉස්සම ඉන්නේ එයාලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා අක්කටත් එක දරුවෙක් ඉන්නේ එයා ඇමරිකා එක්සත් ජනපති සේවයක හොඳයි අපිට බොහොම ගෞරවයෙන් අපි ඉල්ලීමක් කරාම තාම ඕනෑ කමිනේ අවස්ථාව ලබා දීලා කිසියම් කාර්යබහුල තත්ත්වයක් දරුවන් කටයුතු එක්ක ඉන්නේ කොහොම වුණත් අපිට නිවසට එන්න කියලා බොහොම සාදරයෙන් ශ්‍රී ලංකා නාලිකාවට මේ ලබා දීපු අවස්ථාවට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ මීට පෙර වසර 41ක් ඉපැරණි මේ සුවිශේෂ සිදුවීම පළමු වතාවට අපි ශ්‍රී ලංකා තුළින් ලංකාවට විතරක් නෙමේ ලෝකෙටම මේ පණිවිඩය මේ තොරතුරු මේ සිදුවීම අනාවරණය කළා. අවුරුදු 41ක් අංගගෙන හිටපු කතාව ලොකී කතාව අපිට කිව්වහම පළවෙනි අවස්ථාව රූපවාහිනී නාලිකාවට මේ කියන ඔබතුමා වැනි
විද්වතෙක් සමග මේ ශ්‍රී ලංකා නාලිකාවත් එක්ක මේ කරපු සාකච්ඡාව අපේ ජීවිතේ අපිට යලි හුස්ම දෙනවා යලි අපිව පණ ගන්නවා ඒ නිසා රාජකීය තාරකා විද්‍යා සංගමේ තාරකා විද්‍යාඥයන් අතර ජ්‍යෙෂ්ඨතම කෙනා ශ්‍රේෂ්ඨතම කෙනා ප්‍රවීණතම කෙනා අපේ ලංකාවේ ඉන්න අනුරසි පෙරේරා මහත්මයාට නිතුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ශ්‍රී ලංකා නාලිකාව වෙනුවෙන් ඒ වගේම මේ වැඩසටහනේ අපේ නිෂ්පාදකවරයා මේ සියල්ල අධ්‍යක්ෂණය කරමින් මේ සියල්ල කැමරා කරමින් මේ සියල්ල සංස්කරණය කරන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම සංස්කාරකවරයෙක් විදිහට සම්මානනීය 1996 උඩා සම්මානලාභී උදිත මංගල මහත්මයාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් එමනම් ඔබතුමාට ආයුෂ බොහෝ වේවා නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා යෝධ බල යෝධහය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා Hit Sri Lanka YouTube Athara Channel Lekka